අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිතේ හරියට කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල වයස අවුරුදු 12ට වැඩි නිදන්ගත රෝග ඇති දරුවන්ට කොවිඩ් ෆයිසර් එන්නත ලබා දීම ආරම්භේ එන්නත් කරණීය සිදු කරන්නේ සියලු විශේෂඥ වෛද්‍ය උපදෙස් සහිතවයි ලබන මාසයේ අගවන විට වයස අවුරුදු 12ට වැඩි දරුවන්ගේ එන්නත් කරණය අවසන් කරන බව විෂය බාර ඇමති කෙහෙලිය කියයි. රෝගීන්ගේ සංඛ්‍යාව කෘතිමව වසන් කරන්නේ නැති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි. කොවිඩ් එන්නත් බෙදී යාමේ විෂමතාවයට අප්‍රිකානු කලාපයේ රාජ්‍ය නායකයින්ගේ විරෝධය. විෂයන් පහයි සම්මාන දෙකක් ඇති සෞන්දර්ය සිසුන්ට ප්‍රායෝගික පරීක්ෂණ ලැබෙන තෙක් උසස් පෙළවරම් මහාචාර්ය කපිල කියයි. කාබනික පොහොර නිෂ්පාදනයේට ජනපති ගෝඨාභය ජාත්‍යන්තරයේ තාක්ෂණික සහ ද්විපාර්ශ්වික සහයෝගය පතයි. කිරිපිටි තිරිඟු පිටි සිමෙන්ති ගෑස් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්න ජීවන වියදම් කමිටුව රැස්වෙයි. ප්‍රථමයෙන් දේශීය පුවත් වයස වෘදු 12ට වැඩි නිදන්ගත රෝග ඇති දරුවන්ට අද සිට ෆයිසර් එන්නත ලබා දීම ආරම්භ වුණා. විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනුමැතිය හා උපදෙස් යටතේ ඍජුආරය ළමාරෝහල කුරුණෑගල සහ අනුරාධපුර යන ශික්ෂණ රෝහල්වල එන්නත්කරණය සිදු කරනවා. ලබන මස අගවන විට ළමුන්ගේ එන්නත්කරණය අවසන් කරන බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රමුකැල්ල මහතා පවසන්නේ. දැන් කොවිඩ් සවිස්තර වාර්තාව. පාසල් දරුවන් සඳහා එන්නත්කරණය සිදු කිරීම අද ආරම්භ වුණා. දරුවන් සඳහා සිදු කරන එන්නත්කරණ වැඩසටහන අදියර 3ක් යටතේ සිදු කිරීමට නියමිතයි. එහි පළමු අදියර ලෙස වයස අවුරුදු 12ට වැඩි දීර්ඝකාලීන රෝගවලින් පෙළෙන සහ විශේෂ ආබාධ සහිත දරුවන් සඳහා එන්නත් ලබා දීම අද ආරම්භ වුණා. කොළඹ රිජ්වේ ආර්ය ළමාරෝහල, අනුරාධපුර සහ කුරුණෑගල යන රෝහල්වලදී මෙම එන්නත්කරණ වැඩසටහන ආරම්භ වුණා. විශේෂයෙන්ම තලසීමියාව, හිමොෆීලියාව, සමහරට වක්ගඩ රෝග, හෘද රෝග, ඒ වගේ රෝග තියෙන කට්ටියගේ ළමයින්ට සඳහා පමණක් අවුරුදු 12ත් 19ත් අතර වයඹ පළාතේම ඉන්න රෝගීන් සඳහා අපි මේක දිනපතා සෑම දිනකම අපි එන්නත් අවුල් ලබා දෙනවා. පයිස එන්නත ඒ අවශ්‍ය ළමයි ප්‍රමාණය විතරක් මේ රෝහලට පැමිණෙන්න අපි දිනපතා ඒක දෙනවා. සාමාන්‍යයෙන් උදේ ඉඳන් හවස දෙක විතර එනකන් දෙන්න බලාපොරොත්තු වෙනවා. රිජ්ජේ අරය ළමාරෝහලේ ආරම්භ වූ එන්නත්කරණ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට ශ්‍රන්තී රාජපක්ෂ මහත්මිය සහ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුකැල්ල මහතාද එක්ව සිටියා. නිර්දේශකල්ල තිබ්බා අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආරම්භ කරන්න. මොකද වඩාම ඒ තත්ත්වයන් වලට බාධන වෙච්ච දරුවන් සිටින්නේ ඒ කලාප දෙකේ. අද මේ ආයතනය දරුවන් වෙනුවෙන්ම වෙනුවෙන් ආරෝග්‍ය ශාලාවක් නිසා සංකේතවත් කිරීමක් මෙතන වෙනවා. ප්‍රධාන වශයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ වැඩපිළිවෙල ආරම්භ වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා 12ට වැඩි සියලු දරුවන්ට සහ සංකූලතාවයන් තියෙන දරුවන්ට ප්‍රමුඛත්වය ලබා දෙමින් මේ කටයුත්ත කිරීම. අපි බලාපොරොත්තු වෙනවා ඔක්තෝබර් මාසයේ අවසාන වෙනකොට මේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම අවසන් කරන්න. දැනට අවුරුදු 12ත් 19ත් වයස් සීමාවේ ඉන්න දීර්ඝකාලීන රෝගයක් තියෙන දරුවන්ට තමයි පළමුව එන්නත ලබා දෙන්නේ. ඒ වයස් කාණ්ඩේ දරුව සාමාන්‍යයෙන් 30000ත් 50000ත් අතර සංඛ්‍යාවක් ඉන්නවා ලංකාව පුරාම. ඒ දරුවන්ට අපි එන්නත ලබා දෙීමේ අරමුණු දෙකක් තියෙනවා. පළවෙනි අරමුණ තමයි ඒ අයට තමයි වැඩිම අවධානම තියෙන රෝග සම්බන්ධයෙන් කොරෝනා
ආසාදනයේ යම්කිසි වැඩි සංකූලතා ඇති වෙන්නත් මරණ ඇති වෙන්නත් දෙවෙනි අවදානම තමයි ඒ අය පාසල් ආරම්භ වුණාට පස්සේ පාසල්වල මේ කට්ටියට අනිත් දරුවෝ හා සමව ගැටෙන්න හැකියාව තියෙන මේ එන්නත ලබා දීමෙන් කියන තාක්ෂණික නිර්දේශය ලෝකයේ පුරා පළවීම නිසා අපි ඊළඟට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අවුරුදු 15ත් 19ත් වයස් කාණ්ඩයේ දරුවෝ සඳහා එන්නත ලබා දීම ඊට පස්සේ තමයි අවුරුදු 12ත් 15ත් අතර වයස් කාණ්ඩයට එන්නත ලබා දෙන්නේ අසාත්මිකතාවයක් දරුවාට ප්‍රශ්නයක් එයි කියන එක වළක්වමින් හැකි සියලුම ආරක්ෂිත පියවර අනුගමනය කරමින් තමයි මේ එන්නත්කරණය සිද්ධ වෙමින් පවතින්නේ ඊ දිවයින දිස්ත්‍රික්ක 25 න්ම කොවිඩ් ආසාදිතයින් වාර්තා වී තිබුණා. ඊයේ මෙරටින් කොවිඩ් 19 නව ආසාදිතයින් 1368 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 510,040ක් දක්වා ඉහළ ගියා. ඉන් පුද්ගලයන් 451,742 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛරසය ආසාදිනේ වීම හේතුවෙන් තවදුරටත් පුද්ගලයන් 45,850 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. සියලු දෙනාගෙම කරපු කැපවීම වල ප්‍රතිඵලයක් හැටියට රෝගීන්ගේ අඩුවීමක් සැබෑවටම වාර්තා වෙලා තියෙන නිසා තමයි රෝහල් වල තදබදයක් නැහැ අනිකුත් ආයතන වල මේ වෙනකොට අපි මේ ප්‍රතිකාර මධ්‍යස්ථාන 224 ඇඳන් 39,000ක් සූදානම් කර තිබුණාට 15,000ක් පමණ තමයි ඇඳන් උනත් භාවිතයට ගැනින්නේ මේ PCR පරීක්ෂණ හරහා මේ අඩු කිරීම තුලින් රෝගීන් අඩු කරලා පෙන්වීමක් කරනවායි කියන එක කොහෙත්ම අපිට පිළිගන්නත් බෑ ඒක සාධාරණ ක්‍රියාවලියක් නෙවෙයි රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලට තමයි ප්‍රමුඛත්වය දෙන්නේ මේ ක්‍රියාවලිය නිසා මොනම ආකාරයකින්වත් රෝගීන් අඩුවෙන් පෙන්වුම් කිරීමට සැලසුම් කර ක්‍රියාවලියක්වත් PCR අඩු කිරීම හේතුවෙන් රෝගීන් අඩුවෙන් පෙන්වුම් කිරීමක් හෝ සිදුවන බව මම හිතන්නේ අපිට පිළිගන්න බෑ ඒ වගේම එවැනි કૃත්‍රිම වසන් කිරීමක් හරහා කවදාකවත් අපිට ගැලවීමක් වෙන්නේ නැහැ නැවත නැවතත් රෝහල් වලට එහෙමනම් රෝගීන්ගේ පිරි ඉතිරීමක් අපිට බලාපොරොත්තු වෙන්න වෙනවා ඊයේ මෙරටින් කොවිඩ් 19 මරණ 72ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,448ක් දක්වා ඉහළ ගියා. ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ 72 අතුරින් මරණ 60ක්ම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලින් අතරින් වාර්තා වී තිබුණා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ලබා දී ඇති උපදෙස් අනුව අධ්‍යයන හතරක් ඔස්සේ හැකි ඉක්මන් පාසල් ආරම්භ කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා. එය අද පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් අපි බලාපොරොත්තු වෙන හැකි ඉක්මනින් පාසල් ටික පටන් ගන්න ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමා අපිට අධීර හතරකින් පාසල් ආරම්භ කරන්නට උපදෙස් දීලා තියෙනවා ලංකාවේ තියෙනවා සම්පූර්ණ සමස්ත පාසලක ඉන්න ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පාසල් තියෙනවා 3,884ක් 200ට අඩු තියෙනවා 5,131ක් එතකොට මේ පාසල්වල ලංකාවේ තියෙන පාසල් 10,155න් 1-5 ශ්‍රේණි පමණක් තියෙන පාසල් තියෙනවා 3,884ක් එතන මේ පාසල් සියල්ලම අපිට ආරම්භ කරන්න පුළුවන් කියන විශ්වාසය අපිට සියලුම පළාත් ආණ්ඩුකාරවරුන් ලබලා දුන්න ගරු ඇමතිතුමාට ඒ අනුව කටයුතු කරමින් ඔවුන් අද දිනේ සිට භෞතිකව නිරීක්ෂණයක යෙදෙනවා දරුවා ආරක්ෂිතව පාසල තුල රඳවා ගැනීම සඳහා සුදුසුද කියන එක ඔවුන්ගේ ඇසින්ම දැක ගන්න. රටේ සංචාරන සීමා අවසන් වුණාට පස්සේ එක් එක් පාසලෙන් අපිට නිර්දේශ ලැබුණාට පස්සේ ඒ පාසල් පටන් ගන්නවා. ගෝලීය ආහාර පද්ධති වඩාත් තිරසර පරිවර්තනයකට ලක්කිරීම ඉතා වැදගත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ සඳහා සියලුම පාර්ශවකරුවන් එක්ව කටයුතු කළ යුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ජාත්‍යන්තර ප්‍රජාවේ තාක්ෂණික සහ ද්විපාර්ශ්වීය සහයද අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. ඒ එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුළුවේ මාර්ගගත සභාව අමතමේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයට සමගාමීව ඊයේ දින නිව්යෝක් නුවරදී එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුළුව ආරම්භ කෙරුණා. අපට අවශ්‍ය අනාගතය සඳහා වූ පියවර වේගවත් කිරීම යන තේමාව යටතේ සංවිධානය කර තිබූ සමුළුවේ ප්‍රධාන දේශනය එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්ටෝනියෝ ගුටරෙස් මහතා විසින් සිදු කරනු ලැබුවා. කොවිඩ් වසංගතය ගෝලීය ආහාර සුරක්ෂිතතාවයේ පැවති දුර්වලතා පෙන්නුම් කළ අවස්ථාවක් බවත් දේශගුණික විපර්යාසයන් සමග මෙම තත්ත්වය තවත් අයහපත් අතට හැරෙනු ඇති බවත් සමුළුව
අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පෙන්වා දෙනු ලැබුවා. තිරසර ආහාර පද්ධතිය අනුව ශ්‍රී ලංකාවේ සාරවත් සමාජ සංස්කෘතික සහ ආර්ථික උරුමයේ කොටසකි. ජනතාවගේ සෞඛ්‍යයට සහ පරිසරයට අයහපත් බලපෑම් කරන රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක තහනම් කිරීමට තම රජයේ මෑතකදීගත් පියවර තිරසර සංවර්ධනය පිළිබඳව වූ රාජ්‍ය ප්‍රතිපත්තියේ වැදගත් සම්දිස්ථානයක් බව ජනාධිපතිවරයා පැවසුවා. දීර්ඝකාලීනව රසායනික පොහොරවලට හුරු වූ ගොවීන්ගේ ආකල්පමය වෙනසක් ඇති කිරීම දුෂ්කර වන අතර කාබනික පොහොර ප්‍රමාණවත් පරිදි දේශීයව නිෂ්පාදනය කිරීමද අභියෝගයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මේ සඳහා තාක්ෂණික සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නා බව සඳහන් කළා. කාබනික කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේදී ග්‍රාමීය දරිද්‍රතාව අවම වන අයුරින් වෙළඳපොළ ඉලක්ක කරගත් ආහාර දාමයන් වැඩි දියුණු කිරීම අත්‍යවශ්‍ය වේ. එතුලින් ශ්‍රී ලංකාවේ ආහාර පද්ධතිය තිරසර ලෙස පරිවර්තනය කිරීමට සහ වඩා හොඳ ආහාර සුරක්ෂිතතාවයක් ඇති කර ගැනීමට හැකිවනු ඇති බවද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළා. ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩසටහන ශ්‍රී ලංකාවට ලබා දෙන තාක්ෂණික සහාය අගය කළ ජනාධිපතිවරයා අනෙකුත් ගෝලීය සංවිධාන සහ විද්‍යාත්මක ආයතන වලින් ලැබෙන සහායටද ස්තුතිය පිරිනැමුවා. තම රටවැසි ජනතාවට සහ පෘථිවියට යහපත් අනාගතයක් සහතික කිරීම සියලු රාජ්‍ය නායකයන්ගේ අරමුණ විය යුතු අතර එහිදී මුහුණ දීමට සිදුවන ගෝලීය අභියෝගවලට විසඳුම් සෙවීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවා. මිනිසාගේ මෙන්ම පෘථිවියේ සෞඛ්‍ය යහපත් ලෙස පෝෂණය කළ හැකි පරිදි ගෝලීය ආහාර පද්ධති පරිවර්තනය කිරීමට එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුළුව මග සලසනු ඇති බවටද ජනාධිපතිවරයා විශ්වාසය මෙහිදී පළ කළා. The health of both humanity and our planet. Thank you. විෂයන් පහයි සම්මාන දෙකක් ඇත්නම් සෞන්දර්ය ප්‍රායෝගික ප්‍රතිඵල ලැබෙන තෙක් උසස් පෙළ හැදෑරීමට අවසර ඇති බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා. 2020 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේදී නිකුත් වුණා. දිවයිනපුරා මධ්‍යස්ථාන 4513කදී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වුණේ. ඒ අනුව මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 4,23,746 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 1,98,606 පෙනී සිටියා. මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අතර සෞන්දර්ය විෂයන්හි ප්‍රතිඵල තිබුණේ නැහැ. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ පාසල් විවෘත කිරීමෙන් අනතුරුව නැවතත් ප්‍රායෝගික පරීක්ෂණ පවත්වා අදාළ සිසුන්ගේ ප්‍රතිඵල ලබා දෙන බවයි. එමෙන්ම සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ සහිත විෂයන්හි ප්‍රතිඵල තීරණය කර නොමැති සිසුන් සඳහා අපොස උසස් පෙළ සඳහා ඇතුළත් වීමට අවශ්‍ය අවම සුදුසුකම සහිත විශේෂ චක්‍ර ලේඛය ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කරන බවද දන්වා තිබෙනවා. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා. සෞන්දර්ය විෂයයේ අපි ප්‍රතිඵල අත්තිතෝල මිසක් සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ කරන්නේ කවරාද එදා වෙනකොට මේ ප්‍රතිඵල ටික දෙනවා. එතකොට මෙතෙන්දී කෙනෙක් ප්‍රශ්න කරොත් එහෙම කොහොමද මෙයා උසස් පෙළට ලියන්නේ සෞන්දර්ය විෂය සඳහා? 1,70,000 වෙච්ච මේ දරුවෝ සෞන්දර්ය විෂයට ඉදිරිපත් වෙච්ච දරුවෝ ඒ 1,70,000 ප්‍රතිඵලය විෂයන් පහක් සමත් වෙලා තියෙනවා නම් සම්මාන දෙකක් තියෙනවා නම් ෂයන් පහයි සම්මාන දෙකක් තියෙනවා නම් මේ නිපුණතා මට්ටම 1, 2, 3, 4 එක ප්‍රතිඵල ලේඛනයේ තියෙන සෞන්දර්ය විෂය සඳහා තියෙනවා නම් කියන්නේ විශිෂ්ට සාමාන්‍ය සහ ආසන්න තියෙනවා නම් ඒ දරුවන්ට ප්‍රතිඵලය එනතුරු අපි අවස්ථාව දෙනවා උසස් පෙළ පන්තියේ විෂය ධාරාව හදාරන්න. 6යි සම්මාන 3ක් ආවොත් එයාට ඉදිරියට යන්න පුළුවන්. කිසිම අසාධාරණයක් වෙන්නේ නැහැ. මේක තමයි ගන්න පුළුවන් මේ වෙලාවේ හොඳම තීරණය. මේ අතර මේ වන විට විභාග අංක අමතක වී ඇති දරුවන්ට ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කරමින් සිය ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව පවතින බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා සඳහන් කළා. එමෙන්ම විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය නම් ඒ සඳහාද අධ්‍යාපන අමාත්‍යාංශය මගින් දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. කොවිඩ් එන්නත් බෙදී යාමේ විෂමතාවය පිළිබඳ අප්‍රිකානු කලාපයේ රාජ්‍ය නායකයන් සිය විරෝධය පළ කර තිබෙනවා. ඒ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී අමරිකා එක්සත් ජනපදය එරට තරුණ තරුණියන්ට බූස්ටර් එන්නත ලබා දීමට දරන උත්සාහයට අමරිකාවේම රෝගපාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය විරෝධය පළ කර තිබෙනවා. පෘතුගාලය එළඹෙන පළමුවනදා සිට කොවිඩ් සීමා ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය පිළිබඳ වාර්තාව.
අප්‍රිකානු කලාපයේ නායකයින් තම රටවලට කොවිඩ් එන්නත ප්‍රමාණවත් ලෙස නොලැබීම ගැන සිය විරෝධය පළ කරනවා. ඒ එක්සත් ජාතීන්ගේ 76 වන සැසිවාරයේදී ලෝකයේ ධනවත් රටවල් කොවිඩ් එන්නත් වලින් 82%ක්ම මේ වන විට හිමි කරගෙන ඇති බව අප්‍රිකානු නායකයින් සමුළුවේදී පෙන්වා දුන්නා. අප්‍රිකානු කලාපයටම ලැබී ඇත්තේ 1%ක් තරම් අඩු එන්නත් මාත්‍රා ප්‍රමාණයක් බවයි ඔවුන් පෙන්වා දුන්නේ. දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා පැවසුවේ මේ එන්නත් බෙදියාමේ විෂමතාව මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් බවයි. එසේම ඔහු ඉල්ලා සිටියේ අඩු සහ මධ්‍යම ආදායම් ලාභී රටවලට කොවිඩ් එන්නත නිෂ්පාදනය සඳහා අවසර දෙන ලෙසයි. ඇමරිකා එක්සත් ජනපදය තුන්වන එන්නත ලබා දීම ආරම්භ කර තිබෙනවා. මෙහිදී අවදානම් රැකියාවල නිරත අයට සහ තරුණ තරුණියන්ටද එන්නත ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ. එහෙත් රජයේ මෙම තීරණයට එරට රෝගපාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ විරෝධය පළ කර තිබෙනවා. එහි සමාජිකයින් අවධාරණය කර ඇත්තේ පිළිකා, දියවැඩියාව, හෘද රෝග ඇතුළු නිදන්ගත රෝග ඇති අයට පමණක් දැනට බූස්ටර් එන්නත දීමට විරුද්ධ නැති බවයි. එසේම වයස අවුරුදු 65 සහ ඊට වැඩි අයටද බූස්ටර් එන්නත ලබා දීමට ඇමරිකා එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය අවසර දී තිබෙනවා. මේ අතර යුරෝපා සංගමයද බූස්ටර් එන්නත ලබා දීම පිළිබඳ තීරණය ලබන මාසයේදී ප්‍රකාශ කිරීමට නියමිත බව මාධ්‍ය වාර්තා කරනවා. එහෙත් මේ වන විටත් ලෝකයේ ධනවත් රටවල් කිහිපයක්ම බූස්ටර් එන්නත ලබා දීම ආරම්භ කර තිබෙනවා. ඒ අතර බ්‍රිතාන්‍යද ප්‍රමුඛයි. පෘතුගාලය ලබන පළමුවනදා සිට කොවිඩ් සීමා ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව විශාල උත්සව අවස්ථා, පොදු ප්‍රවාහන සේවා, රාත්‍රී සමාජ ශාලා ආදියද විවෘත කිරීමට නියමිතයි. නමුත් මේ සෑම ස්ථානයකටම ඇතුල් වීමේදී ඩිජිටල් එන්නත් කරන කාඩ්පත අනිවාර්ය කර තිබෙනවා. එසේම මුව ආවරණ පැළඳීම සහ විෂබීජ හරණයද අනිවාර්ය බවයි එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ. පෘතුගාලයේ සමස්ත ජනගහනයෙන් 84%කට එන්නත් මාත්‍රා දෙකම ලබා දී අවසන්. පෘතුගාල අගමැති ඇන්ටෝනියෝ කොස්ටා පවසන්නේ කොවිඩ් සීමා ඉවත් කළද වසංගතය අවසන් නැති බව මතක තබා ගන්නා ලෙසයි. අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ඉහළ දමන බාද නැද්ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මේ වන විට ජීවන වේදම් කමිටුව රැස්ව ඇති බවයි වාර්තා වන්නේ. ඒ සෝම් තාක්ෂණය ඔස්සේ කිරිපිටි, තිරඟුපිටි, සිමෙන්ති සහ ගෑස් ආදී පාරිභෝගික භාණ්ඩ කිහිපයකම මිල ඉහළ දැමීම පිළිබඳ මෙහිදී සලකා බැලීමට නියමිත බවයි වාර්තා වුණේ. ජීවන වියදම් පිළිබඳ කමිටුව අද පෙරවරුවේ රැස් වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන මෙම හමුවේදී කිරිපිටි, තිරිඟුපිටි, සිමෙන්ති මෙන්ම ගෑස් මිල සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි. කිරිපිටි, තිරිඟුපිටි, සිමෙන්ති, ගෑස් සම්බන්ධයෙන් මිල ඉහළ නැංවීම පිළිබඳව සාකච්ඡා වට කිහිපයක් පසුගියදා පැවැත්වුණා. එයිදී කිරිපිටි මිල නැංවීම සඳහා කිරිපිටි ආනයනකරුවන් ඉල්ලීම් සිදු කළ අතර එම ඉල්ලීම් පිළිබඳවද මෙහිදී සලකා බැලීමට නියමිතයි. කෙසේ වෙතත් ඊයේ දින රාජ්‍ය ලසන්තලගේ වන්න මහතා ප්‍රකාශ කර සිටියේ සිදු කරන මිල වැඩි කිරීම පාරිභෝගිකයා ආරක්ෂා වන පරිදි සිදු කරන බවයි. ලෝක වෙළඳපොලේ මිල වැඩිවීම නිසා අපෙන් දිගින් දිගටම මිල වැඩි කරන්න ඉල්ලීම් කරනවා. ගෑස් සමාගමක අපි මිල වැඩි කරන්න දුන්නත් මොකද වෙලා තිබෙන්නේ හිගය. එයා කියනවා විනිමය ආනයනය කරන්න කියලා. අපි ඒ සමාගම් වලින් ඇහුවා කිරිපිටි සහ සිමෙන්ති යම් හේකින් මිල වැඩි කිරීමක් කළොත් මාස 3ක් යනකම් අනිවාර්යයෙන්ම කිසිදු අඩුවකින් තොරව වෙළඳපොලට සැපෙයි යුතුයි. ඒ වගේම නැවත මාස 3ක් විතර යනකම් මිල වැඩි කිරීමක් ඉල්ලන්න එපා. දෛනිකව නිෂ්පාදන පාරිභෝගික අධිකාරියට අනිවාර්යයෙන්ම දැනුවත් කරන්න ඕනේ. අපි මිල වැඩි කරන්න දුන්නාට පස්සේ ඇවිල්ලා කියන්න එපා අපිට විනිමය ප්‍රශ්නයක් තිබෙනවා ආනයනය කරන්න බෑ යනාදී වශයෙන්. ඒකින්ද අපි කිව්වා වාලගේ රටවල මව් සමාගම් වලින් මාස 6කට විතර ණය පදනමක් මත එහාට ගෙන්වා ගැනීමට කටයුතු කරන්න කියලා. ඉතින් මේක තමයි ගිවිසුම කියලා කියන්නේ. මේ ගිවිසුමේ පාරිභෝගිකයට හෝ රටට අවාසියක් තිබෙනවා නම් මං හිතන්නේ මොකද්ද කියන එකයි විශේෂම සඳහන් කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම ප්‍රායෝගිකව ලෝක වෙළඳපොලේ මිල වැඩිවීම අනුව යම් කිසි ආකාරයක වැඩිවීමකට යන්න සිද්ධ වෙනවා. ගෑස් සිමෙන්ති පිළිබඳව මේ සුමානේ අපි අවසාන තීරණයක් ගන්නවා. වැලිකඩ ඔබේසේකරපුර මත්කුඩු වැටලීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් පරීක්ෂණ සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්තුව මහතා පවසනවා. මේ අතර මඩකලපුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධී මත්පැන් සමග කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. වැලිකඩ පොලිස් වසමේ රාජගිරිය ඔබේසේකරපුර මංසන්ධියේදී මද්දාබය වැටලීම් සඳහා ගිය පොලිස් නිලධාරියෙකු අනතුරකට පත්කොට පලා යන ලද
කාරතයේ සැකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට නුගේගොඩ කොට්ටාශය සහ කොළඹ අපරාධ කොට්ටාශය ඒකාබද්ධව විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා. තලංගම් පොලිස් ස්ථානය මගින් මෙම සිදුවීමට සම්බන්ධ සැකරුවන්ට ආධාරණ බල දීම සම්බන්ධයෙන් සැකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම පොලිස් නිලධාරියා අනතුරට පත් කරනු ලැබූ කාරතය තලංගම් පොලිස් අසමේ නිවසක සංවාද තිබියදී අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් විසින් කටයුතු කරනු ලැබුවා. එම නිවසේ පදිංචි සිටි කාන්තාව අත්අඩංගුවටගෙන වෙලිකඩ පොලිස් ස්ථානයට බාර දීමෙන් පසුව මේ වන විට සැප්තැම්බර් මාස 29 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම තලංගම් පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගනු ලැබූ සැකරුවන් දෙදෙනා කොළඹ අපරාධ කොට්ටාශය වෙත බාර දී රැඳවුම් නියෝග ලබාගෙන මේ වන විට වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතිනවා. ප්‍රධාන සැකරුව අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය කරන විමර්ශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි. නිරෝධායන ඇඳිරි නීතිය පවතින කාල සීමාවේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කළ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම වැටලීමේදී නීති විරෝධී මත්පැන් මිලිලීටර් 29,000ක් පොලිස් අත්අඩංගුවට ගත් බව එරාවුරු පොලිසිය පවසනවා. මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු සවස 6ට. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.